මෙලව ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා කියන්නේ ඒක කිසි කෙනෙකුට කරන්න බෑ
දැන් ඔබේ නිවසේ වැඩ කටයුතු පවුලේ ප්‍රධාන චරිතත් එක්ක කරනවනේ එහෙම සුගතිගාමී කරවන්න පුළුවන් කමක් නැහැ අපේ ජීවිතේ දියුණුව හදන්න මේ ලෝකේ කාටවත්ම බෑ මනෝවිද්‍යාවේ උගන්වනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන සංයෝග දෙක එකතු වුණාම අංශයක් හැදෙනවා ඒ අංශය පරමාණුක තියෙන බලය ලක්ෂ ගණනකින් ගන්න බැරි කුඩා අංශුවක තියෙනවා මනුෂ්‍යත්වයේ තුල තියෙන මිනිසාවේ තියෙන ශක්තිය මේ මොළයට විද්‍යුත් තරංගයක් හැටියට එළියට අපිට ගන්න පුළුවන් නම් වට පහක පොඩි බල්බ් එකක් පත්තු කරන්න අපේ මේ මනසේ බලය තුලින් පුළුවන් වට පහක බල්බ් එකක් පත්තු කරන්න එතකොට ඒක දින දින දියුණු කරන්න පුළුවන් කමක් තියෙනවා ඒක සාමාන්‍ය ස්වභාවයේ ඒක විද්‍යුත් ශක්තියක් තියෙනවා එතකොට මේ විද්‍යුත් ශක්තිය අපේ ජීවිතවලට ප්‍රයෝජන අරගෙන නැහැ එහෙම අරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සහ ඒ සඳහා යමක් අවශ්‍ය කරන අය විතරයි ඒ කියන්නේ S2කම පෙනීම ඇති කරගන්න ඕන අය විතරයි ඒක කරගෙන තියෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ නිරතුරුවම ශ්‍රාවකයන්ට දේශනා කළා S2කම පේන කෙනෙක් හැටියට ලෝකේ ජීවත් වෙන්න S2කම පේන කෙනෙක් හැටියට ජීවත් වෙන්න මක් නිසාද මේ ජීවිතය අපහැරලා යද්දී මේ ජීවිතය අපහැරලා යද්දී පරලොව ජීවිතේ අපිට සතුටක් ලැබෙන්න නම් මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ඕන මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ඕන මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කමක් වෙන්නේ මේ ජීවිතය පිළිබඳව හිතන්න පුළුවන් කෙනෙකුට හිතන්න බැරි කෙනෙකුට මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කරන කාරණාවක් තමයි සිත පිරිසුදු කරගන්න කෙනාට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා බලන්න හිත කොච්චර අමාරුද කියලා පිරිසුදු කරගන්න ලෝකෙ අපිරිසුදු වෙන දේවල් එක්ක ගත්තහම හිත තමයි ඉක්මනටම අපිරිසුදු වෙන්නේ හිතින් තමයි ගොඩක්ම පවකම් කරන්නේ අපි මිනිස්සුන්ට ගහන්න බැරි නම් හිතින් කොච්චර බලනවද අපිට කෙනෙකුට බලන්න බැරි නම් අපි ආක්‍රෝෂ පරිභව කරනවද අපේ නින්ද අපහාස කරනවාද හැබැයි ඒ තැනම අපිට පිරිසිදු කරගන්න පුළුවන් නම් අපිට අපි පිළිබඳව අභිමානයක් ඇති කරගන්න පුළුවන් නම් කුසලය තුළ අපේ හිත පවත්ව ගන්න පුළුවන් ලෝකේ අමාරු වැඩ කුසලය තුළ හිත පවත්ව ගන්න හැමදාටම කුසලයත් එක්ක ජීවත් වෙන්න හැම කෙනෙකුටම පුළුවන් කමක් නැහැ හරි අමාරු වැඩ හිත හැම වෙලාවකම අකුසල ධර්ම සොයාගෙන යන්නේ ඒ සංසාර පුරුද්දට ඇස් දෙකම පෙනීම ඇති කරගන්න අයට විතරයි ඒක හැමදාටම පිරිසුදු භාවය තුළ තියාගන්න පුළුවන් කමක් තියෙනවා චිත්තං දන්තං සුඛවං සිත පිරිසුදු කර ගැනීම සැපයක් කියලා බුදුබණේ තියෙනවා එනිසා අපි හිත පිරිසුදු කරගන්න ඕනේ හිත පිරිසුදු භාවයට පත් කළොත් විතරයි අපිට අපේ ජීවිතය තුළ සතුට ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා මම පුංචි කාරණයක් කියන්නයි නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන කතා කළේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා අනුත් කෙනා තමයි අසුතවත් පෘථග්ජනයා සුතවත් ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ සුතවක් කියලා කියන්නේ අහලා තියෙන මෙන්න මේ කෙනාටයි අහලා තියෙනවා කියලා කියන්නේ අරියානං දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මයේ සුවිනීතෝ සත්පුරුෂානං දස්සාවේ සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධම්මයේ අවිනීතෝ නරක කෙනා කියලා කියන්නේ ධර්මයේ පිළිවෙතව දන්නේ නැති කෙනා ධර්මයේ පිළිවෙතව විශ්වාස කරන්නේ නැති කෙනා අනේ ඕකියවට අපිට කරන්න පුළුවන් කමක් තියනවාද කියන තැන ඉන්නයි ඒ වගේම තමයි ධර්මයේ ඔය කිව්වට ඕක ඇත්තටම වහත් වෙන පුළුවන් බණ ධර්ම දේශනාවක්ද බුදුහාමුදුරුවෝ කළේ කියන තැන ඉන්නයි එයාට කියන්නේ අසෘතවත් පුතර්ජනය කියලා අසෘතවත් කියලා කියන්නේ ධර්මය අහලා නැති කෙනා මොකද දන්නේ නැති කෙනෙකුට අපි කියනවා මෙන්න මේ කේන්දරේ පොඩ්ඩක් බලාගත්තා කේන්දරේ මෙන්න මේ අනේ මොන බොරුදෝ අර්ථ කරලා හරි කියනවා ඇයි ඒ ගැන මොකද දන්නේ නැති නිසා අපි කියනවා අංක විද්‍යාවෙන් ඔයාගේ අංකය 8 ඔයා අගෝස්තු මාසෙ නම් ඉපදිලා තියෙනවා ඔයා මෙන්න මේ වගේ පරාර්ථකාමී කෙනෙක් අපි නිකන් කොමාවකට කියනකොට එහෙම විද්‍යාවක් ලෝකෙ තියෙනවා එහෙම කිව්වම අනේ මොන බොරුද කියලා පිළිගන්නේ ඇයි දන්නේ නැහැනේ අසෘතවත් පෘථග්ජනයි අහලා නැහැ කණින් අහලා නැහැ පිළිගන්නේ නැහැ ඒ නිසා සත්පුරුෂයන් දස්සාවේ
සත්පුරුෂෝ කියලා කියන්නේ හොඳ අය, කල්යාණ මිත්‍රයෝ. තව කෙනෙකුට උදව් වෙනවා දුකේදී, සැපේදී අයින් වෙලා ඉන්නේ. ඒක නට සැපේදී හිනා වෙනවා. ඒ කියන්නේ සිනහ පාල කරනවා දුකේදී පිට වුණා දැන් හොඳින් ඉන්නවා කියලා. අන්න ඒ අය තමයි සත්පුරුෂ කියලා කියන්නේ. සත්පුරුෂ ධර්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ අවිවිදිතෝ. සත්පුරුෂයන් වහන්සේ ඇසුරු කරන්නේ නැහැ කල්ය. සාමාන්‍යයෙන් අපි කියනවානේ අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. ගහක් හැදුනාම ඒක ඉති දෙකක් තියෙන පොන්චි, ඒ ඉති දෙක හරියට ලේරලා තියෙනවා නම් අපි දන්නවා ඒක දිගට හැදෙනවා කියලා. කල්යාණ මිත්‍රයාට අසත්පුරුෂයාට වෙනතොනේ මිත්‍රශීලී වෙන්නේ තවත් කල්යාණ මිත්‍රයෙක් මිස අසත්පුරුෂයෙක් නොවේ. ගැලපෙන කෙනෙකුට ගැලපෙන කෙනෙක් තමයි ඇසුරට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ අය සත්පුරුෂ ධර්මස්ස කෝලිදෝ සත්පුරුෂ ධර්මයාවෙන්නේතු හොඳ අයට හොඳ අයගේ ඇසුර ලැබෙන්න කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ, හොඳ කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ කෙනාට විතරයි අර සිත පිරිසිදු කෙනෙක් කරගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඊළඟට ඒ සත්පුරුෂයන් වහන්සේලා කියන දේවල් පිළිගන්නවා. සත්පුරුෂ ධර්මස්ස කෝලිදෝ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. සත්පුරුෂයන් වහන්සේලා හොඳ කෙනෙක් කියන දේක් පිළිගන්නේ තවත් සත්පුරුෂයෙක් විතරයි. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. ඒ තුල හික්මෙන්න, ඒ තුල හිත හදාගන්න, ඒ තුල පිරිසුදු භාවයක් ඇති කරගන්න කැමති වෙන්නේ නැහැ අර ගුණධර්ම නැති කෙනා. ඊළඟට හොඳ කෙනා ගැනක් කියනවා. හොඳ කෙනා ගැන. අරියනම් දස්සාව. අරිය ධර්මස්ස කෝවිදෝ. අරිය ධර්මයේ සුවිනීතෝ. සත්පුරුෂාණං දස්සාව සත්පුරුෂ ධර්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ සුවිනීතෝ. සාමාන්‍යයෙන් හොඳ කෙනා සත්පුරුෂය කල්‍යාණ මිත්‍රය කියලා කියන්නේ අරියාණ දස්සාව ලෝකය තුල වැඩගතියයි සම්මත ගුණධර්ම ඇති යමක් ඇද්ද එය හොඳයයි සම්මත ලෝකයේ මිනිස්සු අතර පිළිගන්නවා. හොඳයි කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි සත්පුරුෂ හොඳයි කියන ලෝකෙ ගරු කරන්න ඕන අයට ගරු නොකර ඉන්නේ නැහැ. ගරු නොකර ඉන්නේ නැහැ. දැන් උදාහරණයක් මම මෙහෙම කියන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් හැම ශේෂ්ත්‍රයකම ඉහළට යන නිලතල තියෙනවා. ඒ ඉහළට යන නිලතලවල ගෞරවය ලැබෙන්න පහළ නිලතලවල තියෙන ගෞරවයෙන් සිට අවබෝධය තියෙන්න ඕනේ, ගෞරවය තියෙන සෑම කෙනෙකුටම. දැන් බුදුරජාණන් වහන්සේ ගෝලයන්ට කතා කරලා තියෙන්නේ ආයුෂ්මතුන් වහන්සේ කියලා. ආයුෂ්මතුන් වහන්සේ කියලා බුදුහාමුදුරුවන්ට ගොඩක්ම ගෝලයේ ශිෂ්‍යෙක් උනාසික ශ්‍රාවකෙක් හදා ගන්න ඕන වෙලා කියන එක අහන්නේ නැත්තම් මේ මෝඩ කුරුෂය කියලා කියනවා. මෝඩ විනෝ කියලා කතා කරන උපරිම කේන්ති විහාම කියලා අපි කියන්නේ නැස් කියලා කියන්නේ. එතකොට අන්තිම තැන මෝඩ කුරුෂය කියලා කතා කරනවා. එතකොට උන්වහන්සේ කෙනාගේ සීමාව දන්න දකින කෙනෙක් නිසා තමයි එහෙම කතා කරන්නේ. හැබැයි උන්වහන්සේ කවදාවත් අන්‍ය තීර්ථකෙගේ ආරාමවලට යනවා. උන්වහන්සේ අනිත් හැම ආගමකම ආය ඇසුරු විසුරු කරනවා. උන්වහන්සේ ධර්ම සාකච්ඡා කරනවා. හැබැයි උන්වහන්සේ කිසි කෙනෙක් එක්ක අමනාපයක් තිබුණේ නැහැ. උන්වහන්සේ බැන්න අය ඕනතරම් හිටියා. උන්වහන්සේ දෝෂාරෝපණය කරපු අය ඕනතරම් හිටියා. හැබැයි උන්වහන්සේ ඒ එකකටවත් දෝෂාරෝපණය කරන්න ගියේ නැහැ. බණින්න ගියේ නැහැ. උන්වහන්සේ ඍජු වෙන්න ඕන තැන්වල ඍජු වුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ පරිපාලන රටාව බෞද්ධ දර්ශනය තුල ගත්තේ උන්වහන්සේට ටොක්කක් ඇල්ලත් බුදු සරණයි කියන જાතියකක් නෙමෙයි. ඒක එහෙම ගන්න එපා. ඒ කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ යද්දි සිවුරු ගොඩක් පොරවන හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ටිකක් හොඳ කුලයකින් පැවිදි වෙච්ච කෙනෙක්, ධනපති පන්තියෙන් පැවිදි වෙච්ච කෙනෙක්. උන්වහන්සේ යම මේ කවුද මේ රෙදිපොළවල මිනිසුන්ගේ කෙනෙක් මහාන වෙලා වගේ කවුද මේ සිවුරු ගොඩක් තියාගෙන ඉන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි කුලය වෙනස් ටිකක් ඉහළ කුලයේ කෙනෙක් පැවිදි වෙලා උන්වහන්සේ තමයි මේ සිවුරු ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ කෙනාට වහම එන්න කිව්වා. වහම එන්න කියලා මෙච්චර සිවුරු ගොඩක් තියාගන්න කියලාද මං කියලා තියෙන්නේ? උන්වහන්සේ අහපු ප්‍රශ්නේ මෙච්චර නෑ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ මං කියලා තියෙන සිවුරු තුනක් තියාගන්න. තනිපට සිවුරු, අඳන සිවුරු සහ දෙපට සිවුරු තුනයි තියාගන්න කියලා තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයනේ. ඔව්. උන්වහන්සේ අවශ්‍ය ප්‍රමාණය තියාගෙන අනවශ්‍ය ප්‍රමාණය අයින් කරන්න කියලායි කියලා තියෙන්නේ. ඔබ මෙතන මෙපමණ ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ මක් නිසාද කියලා ඇහුවහම මට කියන්නේ මේ ඔක්කොම අතහැරලා දාන්න කියලාද කියලා. උන්වහන්සේගේ අඳින සිවුර විතරක් තියාගෙන සිවුර එළියට දාලා බිමට දැම්මා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තරහ ගියා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දැන් අර නිරුවත්ව ඉඳලා කියන ඔබ වහන්සේ මට කියන්නේ මෙහෙම ඉන්න කියලාද? උන්වහන්සේ
පෙර ගමන මතක් කළා සංසාර ගමන සංසාර ගමනේ යා නිගන්තේ වෙලා ජීවත් වෙලා තියෙනවා නිගන්තේ කියලා ඒ අඳුර ගලවලා දාන බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ මට එන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙර ජීවිතේ මතක් කරවලා අදිස්ත්‍රාණ කළා සංසාරයේ යොමු ඉඳලා තියෙන ගොඩක් කල ඔය කුරුද්දට තමයි අඳුර ගලවලා දාන අඳුර නෙගේ පිහිටන්නේම නැහැ බලන්න කොච්චර ලස්සනයි කියලා එතකොට එක පාරටම යාගේ සංසාර ගමන මතක් වෙන්න ගත්තා අන්න එවල තමයි උන්වහන්සේ මේ අනුලෝමකම පිළිගත්තේ සත්පුරුෂ ධර්මස්ස කෝවිදු සත්පුරුෂය කියන්නේ දියුණුව වෙනුයි එවැගේම හොඳ දේ වෙනුයි තමන්ගේ සතුට වෙනුයි ආශිර්වාද කරන අය කියලා මට ඒක කියන්න මොනවා තිබ්බේ ඉතින් එදා ඉඳලා උන්වහන්සේ බණ භාවනා කළා අරියත්වයට පත් වුණා ඒ කියන්නේ යමක් පෙන්වල දෙන විදියක් තියෙනවා හැබැයි ඒ පෙන්වල දෙන විදිහ නිවැරදි විදිහට අපිට පෙන්වල දෙන්න පුළුවන් නම් මේ බලන්නකො අර සාලේ වැලෙන්නේ තාම ඔය අතු ගාල නැහැ. එහෙම නෙමෙයි සාලේ අතු ගාල මෙහෙන්නේ කියලා සාලේ අතු ගාල කරන පුතේ මෙන්න මේව සාලේ අතු ගාල. එහෙම නෙමෙයි කියන්නේ. එකට කඩාගෙන බලලා ඔයා දන්නවද මේක? කියලා හොඳටම බැනලා දොස් කියලා අරුපාඩුව විවේචනයට පත් කරලා තමයි එයාගේ හිත හදන්නේ. දරුවෙකුම යම ගෙනදුන්නත් එහෙම හිත කඩලා බිඳලා ڇප්ප කරලා කුඩු කරලා ඒක ගෙනහලා දෙනවා. ඊට පස්සේ ඉතින් මේ මානසිකatte සතුටක් කරගන්න අමාරු. එහෙම කරන්න බා කවදාවත්. එහෙම බලන්න වැඩක් වෙන්නේ නැහැ සත්පුරුෂ ධර්මස්ස කෝවිදෝ සත්පුරුෂ ආශ්‍රය ලැබිලා නැති අය එහෙම කරන්නේ කෙනෙකුට යමක් කියද්දී හිත සතුට කරන්න ඕනේ හරි සියොම් එකක් අර කතාවට සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ආක්‍රමණශීලීත්වයට වඩා උපක්‍රමශීලීත්වය හරි වැදගත් ඒ බුදුහාමුදුරෝ ශ්‍රාවකයන්ට බැන අවස්ථා තියෙනවා හැබැයි බැනලා හදන්න ඕන තැනයි ඒ බැනලා හැදුවේ හැමතැනම බැනලා නැහැ උන්වහන්සේ බණින්න ඕන තැනයි බැනලා තියෙන්නේ උපක්‍රමශීලීත්වයෙන් වැඩ කරද්දී මිනිස්සු වෛර කරන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ සත්පුරුෂ ඇසුර කියලා කියන්නේ ඒ වගේ මෛත්‍රී සහගත එකක් අන්න ඒ නිසා සත්පුරුෂ ධර්මස්සකෝ විදෝ සත්පුරුෂයන් වහන්සේලාගේ කියන ආශිර්වාද ලබා දෙන දේවල් ඉතාම වැදගත් ඒකට හේතුව උන්වහන්සේලා තුළ තියෙන ගුණධර්මය ලෝකේ ගුණවත්කමට තමයි ගරු කරන්නේ දැන් ඔබ මට ගරු කරන්නේ මුකුත්ම නැති නිසා ඇත්තටම එහෙම නැත්නම් මෙතන ජනාධිපතිතුමා ඇවිල්ලා ශාසනාවක් කරන්න පුළුවන්. අගමැතිතුමාට ඇවිල්ලා කරන්න පුළුවන්. එයි මට එන්න කියලා කිව්වේ. එයි ස්වාමීන් වහන්සේ නමකට වඩාමල මේ කහන්නේ. ඔබට වඩා යමක් පේන කෙනෙක් වෙන්න ඕනේ. ඔබට යමක් වඩා යමක් ගුණධර්මයක් තියෙන කෙනෙකුටයි ඔබ ගරු කරන්නේ. අපි ගරු කරන්නේ අපිට වඩා යමක් ආධ්‍යාත්මිකව තියෙන කෙනෙකුටයි. ඒ නිසා අපි අපේ ජීවිතවල සත්පුරුෂයෙ කල්යාණ මිත්‍රයෙ කියන අය අපේ ජීවිත ඇතුළේ අපි තියාගන්න ඕනේ. නිත්‍ය සුඛය ආත්මය කියන මිනිස්සු ලෝකේ හැමදාම වරද්ද ගන්නවා. මක් නිසාද? නිත්‍ය සුඛය ආත්මය කියන අය. ඒ කියන්නේ ජීවිතේ කාලා බීලා ඉන්න ඕනේ, හැමදාම සැපත තියාගන්න ඕනේ, මරණකම් හොඳින් ඉන්න ඕනේ, මලහම මොකුත් නැහැ කියන අය. සාමාන්‍යයෙන් ඔය නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ තමයි එහෙම හිතන්නේ. බෞද්ධ ශ්‍රාවකයෝ එහෙම හිතන්නේ නැහැ. ඇයි මක් නිසාද? බුද්ධ ශ්‍රාවකයෝ එහෙම හිතන්නේ නැත්තේ නිත්‍ය කියලා ලෝකේ කිසිම දෙයක් නැහැ. නිත්‍යයි කියලා ලෝකෙ කිසිම දෙයක් නැහැ. දැන් අවුරුදු දෙක තුනකට කලින් වාහනයක් ගත්තා නම් ඔබ ගියක් හදුවා නම් ඔබ ඒක අලුත් ගණනක් කරන්න අවුරුදු කීපයක් ගියා නම් ඒක අලුත් කළා නම්. එයි අලුත් කලේ කියන්නකෝ. නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද? අනිත්‍ය නිසා. එයි ඒක වෙනස් වෙනවා. ඒක අභාවයටපත් වෙනවා. ඒක වෙනසිලා යනවා. එහෙනම් ලෝකෙ නිත්‍යයි කියලා ලෝකෙ කිසිම දෙයක් නැහැ. සුඛයි සැප සහගතයි. මොනවද මගේ කියලා අල්ලලා දීලා තියෙන්නේ? ඔබේ ඥානවලින් හදන දරුව ඔබට වෙනස් කරන්න බැරි නම් ලෝකේ තව මොනවද වෙනස් කරන්න පුළුවන්? නෝනාව කිසිසේත්ම බැරිය. මාත්‍යාව කිසිසේත්ම බැරිය. සහෝදරයෝ ඥාති ඥානවලින් හදන දරුව ගුණධර්ම ඔබට ඕන විදිහට හැදෙන්නේ නැත්නම් ලේවලින් හදන දරුව ඉතින් අනිත් කොහොමද වෙනස් කරන්නටද බැහැ. පුළුවන් කරන්න ලොකු මහන්සියක් ගන්න ඕනේ. අන්නේ නිසා අපේ ජීවිතේ සුඛයි කියලා තියෙන දෙයක් හැබැයි පොඩි දෙයක් ලොකු දුකක් ලැබෙනවා. අන්නේ සැපය
අපේ ජීවිතය තුළ අපි විඳින්න අවබෝධ කරගත්තොත් කොහොමද සැප විඳින්නේ කියලා අපිට සැප විඳින්න පුළුවන් කමක් තියෙනවා. දැන් අපි හිතනවා මෙහෙම. මම කම්පැනි එකක් දාලා දෙනවා සේවකයෝ 60ක් විතර ඉන්නවා. මගේ කම්පැනි එකේ මම මගේ කම්පැනි එක මම පරිපාලනය කරන්නේ හැමෝටම ටිකක් සැරෙන්. මම ප්‍රධානිය හැටියට මම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මම දරුණු කෙනෙක් මං කියන විදිහට වැඩ කරපළ බැරිනම් පළයව යන්න කියලා. ඔබ හිතනවද මිනිස්සු ඉදී කියලා? නෑ නෑ එන්නේ. හැබැයි මම ඒ වෙනුවට මෙහෙම කරනවා. කරුණාවෙන් උදේ පාන්දර දැක්කම තෙරුවන් සරණයි කියලා කතා කරනවා. උදේ කෑවද ඔයගොල්ලෝ? හොඳයිද නැද වැඩද ඔයගොල්ලෝ හොඳයි වැඩ කරන්න. ඔයගොල්ලන්ට විශේෂ දවසක් අපි වෙන වෙල් කරලා ඔයගොල්ලෝ එක්ක අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒගොල්ලෝ එක්ක මිත්‍රශීලී වෙනවා අපි. දැක්කම හැම වෙලාවෙම හිනා වෙනවා. එතකොට දැක්කම ඒගොල්ලෝ ඔළුව පාත් කරලා හිනා වෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? යන්න ඇරලා පිටිපස්සෙන් අර හිත ඇතුලෙන් අර කලින්ම මං කිව්ව බලනවා. දකින්නවත් ආස නැති මිනිහෙක් කියලා මූලික කියන්න බෑනේ හිතින් කියනවා. ඒක ටෙලිපති හරහා යනවා. ටෙලිපති හරහා යනවා. එහෙම ලෝකේ සංවේදන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ සංවේදන ක්‍රමය? ටෙලිපති කියලා කියන්නේ අපි හිතන සිතුවිල්ල තව හිතක ගැටෙනවා. නෝනා කොළඹ ඉන්න මහත්තයා යාපනයේ ඉන්න. නෝනා මතක් කරද්දි මහත්තයා කෝල් කරනවා. ටෙලිපති කියලා කියන්නේ ඒක. අම්මා මතක් කරනවා. අතාත්තා කෝල් කරනවා විතර අම්මා ළඟ ඉන්නවා අන්න අම්මා කතා කළා. ඒ ටෙලිපති හිතකින් හිතකට පණිවිඩ යවන්න පුළුවන් විශ්වයක් මේ ලෝකයේ ඉස්සවකාශය තුල තියෙනවා. ඒක ගැන කියන්න ගියොත් එහෙම ප්‍රය ගන්නත් යයි. එතකොට ඒ දෙක අතර සමානතාවය අලංක භාවයේ මත තමයි ඒක කියන සබ්යත්වයේ මත තමයි ඒ දෙක එකට එකතු වෙන්නේ. හිතකින් හිතකට පණිවිඩ යන්නේ දෙදෙනාම අඳුනා ගන්න ඕනේ. දෙදෙනාම තියෙන තුල හිතයි ශී භාවයේ අලංක භාවයේ මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක විශ්වයත් ආශ්‍රය වෙනවා. එතකොට පින්නතුනේ සුඛයි අපිට අපේ කියලා අල්ලගන්න හැමදේම සැප කරගන්න නම් කුංචි කැපවීමක් කරන්න ඕනේ. ආත්මයි. ආත්මයි කියලා කියන්නේ වෙනස් නොවන තැන තියාගන්නවා. අවදාවත් වෙනස් කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේ මෙලි මහදපු කාලය වගේද දැන් කියන්නේ. දෙමේ සිවිලම අලුතෙන් ගහන්න බෑ. මේ වර්තේ රිපේයර් කරන්න බෑ. එයි. ඒ වෙනස් වෙන ආත්මය කියලා සලකන්න බෑ. අනාත්මයි තමන්ගේ වසඟය තුළ තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. එහෙමනම් නැසෙන වෙනසන බෙදෙන සුළු ලෝකයක අපි ජීවත් වෙද්දී නැසෙන වෙනසන ගෙලසුනේ සිතක් තියාගෙන ශරීරයක් තියාගෙන මිනිස්සුකගේ ජීවත් වෙද්දී අපි හැමදාම ස්ථිරයි කියලා ජීවත් වෙන අපිට කවදාවත් අර ගුණ ධර්ම මත ජීවත් වෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වෙන්න අමාරුයි. ලෝකෙ වෙනස් වෙනවා කියලා දැන හිතේම ලෝකෙ අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා කියන තැන හිටියාම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්න හැමෝම ජීවිතේ හැමදාම කරලා තියෙන මොනවද කියලා ධර්මදේශනාව ඉවරනවාම හිතන්න. මොකද්ද? අපි හැමදාම ජීවිතේ හෙට දවසේ නොලැබෙච්ච දේ වෙනුවෙන් සකල් කෙරෙන්නේ නැද්ද කියලා බලන්න. මේ ඉහළ නිලධාරීන් ඊළඟ උපාධිය සම්පූර්ණ කරගන්නට ඇති ඊළඟ උසස් වීමට යන්න පිටිපස්සට යන්න යන්න ඔබ ඔබේ අරමුණු ඔස්සේ ඔබ ඔබේ බලාපොරොත්තු ඔස්සේ ඔබ ඉහළට එන එකක් පහළට එන එකක් ඔබ ඒ තුළ ආන්දෝලනය වෙලා ජීවත් වෙනවා. හැබැයි ඒ කොන විදිහට අපි ජීවත් වුණත් අපි අපේ ජීවිතය පිළිබඳව අපි හිතද්දී අපේ ජීවිතය වෙනස් කරගන්න අපි හිතලා තියෙනවා නම් අපිට හැමදේම වෙනස් කරගන්න පුංචි අවකාශයක් විතරයි අවශ්‍ය වෙන්නේ. අපේ හිත අපි වෙනස් කරලා නැහැ මොන දේ වෙනස් කරා. අපිට නැති දේවල් අපි ලෝකේ ලබන්න සතුට වෙනවා. හැබැයි අපි ලබන දේ ඉක්මනට නැති වෙලා යනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට අහිමි වෙන ලැබෙන සෑම දෙයක්ම ඊළඟ මොහොතේ අහිමි වෙයි කියන බලාපොරොත්තුවෙන් ලැබුණොත් අපි ලබා ගත්තොත් අපිට ඊළඟ මොහොත කිසිම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ පව් කරන්නේ මිනිස්සු පෙර කරන ලද අකුසල කර්ම වලට. ලෝකේ පින් කරන්නේ ලෝකේ පින් පෙර ජීවිතය තුළත් මේ ජීවිතය තුළත් යම් කිසි කුසල ඡන්දයක් තියෙන අය හොඳ හිතක් තියෙන අය ඒ නිසා අපිට මේ වර්තමාන ජීවිතය තුළ මේ ජීවිතයට වඩා හොඳ තැනකට යන්න හොඳ දෙයක් වෙන්න හොඳ දෙයක් ලබන්න මේ ජීවිතය ගොඩක් වෙනස් කරන්න මහන්සි වෙන්න ඕනේ. මේ ජීවිතේ අපි විඳලා ඉවර කළාම අපි කලයා කියනවා කලේ ඔය කලේ හැමදාම වතුර ගේන්න යනවා. කාලයක් යනකොට දිවසේල් වැඩෙනවා. සුද්ධ කරන්නේ නැතුව තියාගෙන ඉන්නවා. නිකම්ම ඉරි ගිහිල්ලා පැලගෙන ඉන්නවා වතුර යනවා. හැබැයි කලයේ අලුත් වැඩියා කළොත් ලස්සනට හැමදාම තියාගත්තොත් අපි දැන් පොස් කියලා
එතකොට එහෙම තියාගන්න නම් අවධානය දිනාගන්න ඕන කොතනටද හිතට හිතට අවධානය දිනාගන්න ඕන ඒ කියන්නේ ජීවිතේ හිත හදා ගන්නවා කියන තැන කොච්චර අමාරුද කියනවනම් ලෝකේ හැමදේම කරන්නේ අපිට බුදුන් වහන්සේ භාවනා කරන්නේ දන් දෙන්නේ ඔය දස පාරමිතා ඔක්කොම තියෙන ඕකට දාන ශීල භාවනා ප්‍රතිදාන පත්තාන මොදල ඔය ඔක්කොම තියෙන එකට මොකටද චිත්තං දන්තං සුඛවහං හිත හදාගන්න. දෙයම නැගිනකොට හරියට අපවිත්‍ර වූ මොහුණ වගේ තමයි අපේ හිතත්. හැමදාම සුද්ධ කරනකොට මාර කරදරයක්. හැබැයි හැමදාම සුද්ධ කළාම 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 හැමදාම පිරිසුදු කරන්න කරන්න පුරුද්දට ගියාම පිරිසුදු භාවය නිතර තියාගන්න පුළුවන් කමක් තියෙනවා. පිරිසුදු භාවය නිතර තියාගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට නිත්‍යයි කියලා හිතන ලෝකයේ තුන අනිත්‍යයි වෙනස් වෙනවා කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 50 වෙන්න ඕනේ අනිත්‍යයි කියලා හිතෙනවා. වෙනස් වුණා කියලා හිතෙන ඇයි? එකම જાතියේ ගොඩක් දේවල් සිද්ධ වෙලා වෙලා කෙස් ටික පහිනකොට තමයි තේරෙන්නේ. දැන් ඉතින් අපි වයසයි කරන්න දෙයක් නැති කවට එහෙම වෙනවා. එහෙම වෙන්නපා. නෑ මේක වෙනස් වෙනවනේ. ඒක මට වෙනස් කරන්න බැහැනේ. එහෙම හිතලා අපි අපිට පුළුවන් නම් බුද්ධිය ජීවත් වෙන්න අන්න ඒක තේරුම් ගත කෙනෙක්. දැන් උදාහරණයක් බලන්න. ගෙදර දොරේ ඔබ ජීවත් වෙද්දී ඔබේ දරුවෙක් ඔබට වෙනස් කරන්න බැරි නම් සමහර වෙලාවට හදලමට එපා වෙලා මුට ගහන්නත් බැහැ ගෙමුර වැඩකුත් නැහැ කියලා අපි දරුවන්ට කුංචි කාලේ හදන්න උත්සාහ කරනවානේ. ඇත්තටම ගහන්න ගහන්න දරුවෝ ඇත්ත වෙනවා. හදන්න බෑනේ. හැබැයි ඉතින් අතහැරලා කතා කරන ඉන්නකෝ බලන්න. කල්පනා කරනවා තාත්තාට කතා කරන්නේ නැහැ. අම්මාට කතා කරන්නේ නැහැ. දවස් ගණනාවක් වෙනවා කතා කරන්නේ. ලොකු දඬුවමක් ගෙවුවට වඩා රිදෙනවා. එතකොට බලන්න. ඉතින් හිතට අපි කරන දේවල් වල ශක්තිය මේ බාහිර ක්‍රියාකාරකම් වලට වඩා ශක්තිමත්. හරිම බලවත්. ඒ නිසා අපි කරන්න ඕන දේ නෙමෙයි ඉස්සලා කරන්නේ. අගට කරන්න ඕන වලට කරන්න ඕන දේ. එහෙම කරන්න එපා. අපේ ජීවිතේ හැමදාම අපි වැරදිලා තියෙන්නේ. අපේ ජීවිතවල අපි සතුට හොයාගෙන නැත්තේ නොපෙනෙන දේවල් අපිට නොලැබුණු දේවල් ගොඩක් ඉක්මනට අරගෙන ගොඩක් ඉක්මනට ඈත් කරන් වෙච්ච නිසා මම කියන ඒවාට ඔබේ දාගන්න හිස්තැන් වලට ඔබේ ජීවිතය අනුබාර ටික අපි හැමදාම කරේ අපිට ලැබෙන්න තියෙන දේ ලබා ගැනීම එය පවත්වා ගැනීමට වඩා ලබා ගැනීම තුළ සතුට වෙන එක. හැබැයි ලබා ගත්තේ හිතන්න ඕනේ ඒක ලබා ගත්තේ ඒ තුළ පවත්වා ගැනීම තුළ ඇති ආනුභවය කොතරම්ද කියලා. ඒක නඩත්තු කරන්න ඒක පවත්ව ගන්න ඒක ආරක්ෂා කරන්න ඕනම දෙයක් ලෝකේ. අපි කොච්චර ඉන්නේ මහන්සි වෙලා තියෙනවද? ඒ හැම දෙයක්ම මානසික වදයක් වෙලා, චිත්ත පීඩනයක් වෙලා, මානසික සහනයක් බලාපොරොත්තු වෙනවා අපි හැමතැනකම. ඒ හින්දා අපි ලෝකෙ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න දේවල් ඇත්තටම අනිත්‍යයි කියලා දැනගෙන ජීවත් වුණොත් අපිට අපේ ජීවිතය තුළ වෙනසක් තේරුම් ගන්න පුළුවන්. සුඛයි කියන තැනට වඩා අපි සුඛයි, සැපසහගතයි කියන තැනට වඩා අපේ සැපය වෙනස් වෙලා යන දුක්ඛිත තත්වයක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තොත් සැපයත් දුකත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අනාත්මයි කියන තැන අපිට හිතියොත් ලෝකේ වෙනස් වෙනවා අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියන තැන හිතියොත් අපිට අපේ ජීවිතේ පවා වෙනස් වෙන ස්වභාවය අවබෝධ කරගත්තොත් ඔන්න අපිට මේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඊළඟ කාරණාව සත්පුරුෂයන් වහන්සේලා කියලා කියන්නේ තමන්ට වඩා හොඳ ගුණධර්ම තියෙන හොඳ අයට, කල්‍යාණ මිත්‍රයෙට, හොඳ දේවල් කියලා දෙන අයට, හොඳ දේවල් කියලා දෙන අය පෙනතුනි ලෝකේ හැරි අඩුයි. ඔබ හිතනවාද ඔබ ලබන අත්දැකීමක් තව කෙනෙක්ට කියලා දෙයි කියලා? ඇයි? සල්ලි වලට ගන්න බෑනේ ඒක. සල්ලි වලට ගන්න බෑ. තමන්ගේ තාත්තා අම්මා විතරයි දරුවෙකුට ආශිර්වාද කරන්නේ. ඒ විදිහටම වටින දයක් දෙන්නේ. හැබැයි පිට දරුවෙකුට ඒක දෙනව බොහොම අඩුයි. එහෙම කරන්නේ නැහැ. ඔබේ ළඟම ඉන්න කෙනාට වුණත් වැරදුනහම මොනවා හරි දෙයක් යවුවහම ඒ වරදේදී මේ වගේ නිවැරදි වෙන්න කියලා ළඟට ඇවිල්ලා ඩොක්කක් කරන්න කියලා දෙන්නේ හිතමුද කෙනෙක් විතරනේ. හිතමුද කෙනෙක් විතරයි. හැමෝමම අනුශාසනා කරන්නේ, අවවාද කරන්නේ, උදව් කරන්නේ නැහැ. ඇයි? ලෝකේ හැටි මිනිස්සු තමන් ගැන විතරනේ හිතන්නේ. මිනිස්සු තමන් ගැන හිතන නිසානේ ලෝකේ මිනිස්සුන්ට තමන්ගේ දේවල් විතරක් කරගන්න බැරි. පොදු දේවල් ගැන අපි කියන තැනේ ඉන්නේ නැහැ. අපි ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු අපි කියන තැනේ ඉන්නේ, මම කියන තැනේ ඉන්නේ නැහැ. අපි කියන තැන හිටියොත් විතරයි ඒගොල්ලන්ට දියුණු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. සත්පුරුෂයන් වහන්සේලා හැම වෙලාවකම තමන් කියන තැන නෙමෙයි ඉන්නේ, තව කෙනෙක්ට උදව් කරන්නේ. මම ජීවිතේ දැක්ක දෙයක් තමයි හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් කවදාවත් අසරණ වෙලා නැහැ. එහෙම අසරණ වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ආගම එදා ඉඳලම අදහන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. හරි, එයි.
කෙනෙකුට මෛත්‍රී සහගත කරුණාවන්ත කෙනෙක් කවදාවත් කෙනෙකුට කරුණාව මෛත්‍රියට යටත් නොවන කෙනෙක් නෙමෙයි යටත් වෙන කෙනෙක් කරුණාව මෛත්‍රිය කියන එක ලැබෙනවා එයි තාදිසං වපතේ වේජං තාදිසං වපතේ හරං අපි වගා කරන දේ අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා බීජ කුඩා වෙන පුළුවන් කවදා හරි ඵල ලැබෙනවා ටික ටික අස්වැන්න ලැබෙනවා ලොකු වෙලා අන්න එදාට අපිට සතුට වෙන්න පුළුවන් කමක් තියෙනවා අපි අපේ හිත ඇතුලේ ලොකු අස්වැන්නක් නෙලා ගන්න ඕනේ ඒ අපේ හැමදාම ජීවිතේ වලපු දේවල් ලබලා මහන්සි වෙලා දුක් වෙලා අපේ ජීවිතේ ගෙවිලා යනවා අපි දන්නේ නැහැ අවුරුදු 60ක් 65ක් 70ක් වෙනකොට අපි අපේ ජීවිතේ අවසන් ගමන් යනවා ඉන් මෙහාට අපි අවබෝධ කරගත්තු දේවල් ජීවිතේ වෙන්න දේවල් අපි අපේ ජීවිත ඇතුලේ අපි ආවර්ජනා කරලා අපි හදාගත්තේ නැත්තම් අපිට පසු කාලිනව දුක් වෙන්න වෙනවා දැන් ওই වයසක ගියාම සාමාන්‍ය කරන්න දෙයක් නැති අය කරන එක දෙයක් තියෙනවා මොකක්ද පූර්ව ආවර්ජනා කරනවා මොනවද පෙර කරන ලදදී වැරදුන හරගිය දේ අපිට මතක් වෙනවා පරිණත වෙනවා කියලා කියන්නේ අන්න ඒ කාලේ අවුරුදු 65 45 50 වෙනකොට 25 18 14 15 කරකුව මතක් වෙනවා ඒකට පොඩි අසනීපකුත් තියෙනවා ඒක අසනීප හයි ડિප්‍රෙෂන් කියලා රෝගයක් තියෙනවා ඒක නෙමෙයි සාමාන්‍යයෙන් අපි අතීතයේ ආවර්ජනා කරද්දී කරපු මෝඩකම් හිතලා අපරාධ කියලා අපිට හිතෙනවා හැබැයි ඒක හිතෙන්නේ හිත නිවිලා අපිට ඒක හිතෙන්නේ හිතේ ලොකු කනස්සල් භාවයකටපත් වෙලා ඒක හිතෙන්නේ අපි ගොඩාක් අධ්‍යක්ෂින් ලබලා එතකොට ඒ අධ්‍යක්ෂින් එක්ක අපි පසුතැවෙනවට වඩා වර්තමාන ජීවිතය අපි ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් අපි කරන්න යම දෙපාරක් හිතලා මට යහපතක් ලැබෙනවද තව කෙනෙකුට මේකෙන් යහපතක් වෙනවද කියලා හිතලා අපි කරමු ඇත්තටම අපේ ජීවිතයේ අපි දුක් වෙන ප්‍රමාණය වඩා සතුට වෙන ප්‍රමාණය වැඩි ඔබ දන්නවද හිත ඇතුලෙන් අපි දුක් වෙන ප්‍රමාණය වැඩි කටින් හිනා වෙන ප්‍රමාණයට වඩා කියලා ඇත්තටම වැඩි හිතේ දුක් වෙන ප්‍රමාණය කටින් හිනා වෙන ප්‍රමාණයට වඩා වැඩි එයි අපි ජීවිතේ බොහෝ විට වරද්දගෙන ඉන්නේ අපල කියන මිනිස්සු හදාගත්තු සංයෝගයේ වෙනස්ම එකක් ඒක අයින් කරන්න ඕන පැත්තකටම දාලා බුද්ධියේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න ඕනේ දැන් මෙහෙම වාහනයට නැග්ගහම ගමනක් යන්න හදිස්සි ස්ටාර්ට් වෙන්නේ නැහැ සමහර වෙලට හරියට ක්ලච් එක පය කියලා නැතිවෙන්න පුළුවන් අපි ඒක දෝෂයක් කියලා හිතලා ගමන යන්නේ නැතෝ ඒක පාඩු වෙන්නේ නැද්ද පාඩු වෙනවා බුද්ධිය පාවිච්චි කරලා පරිස්සමෙන් ගිහිල්ලා ආවොත් එන්න බැරිද පුළුවන් කොහොමද ඒක වෙන්නේ අපි තුල තියෙන ශක්තිය අපි තුල තියෙන බලය අපි තුල තියෙන ගුණය අපි පාවිච්චි කරලා අපේ බුද්ධියම වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා එමනම් අපි අපේ ජීවිත ඇතුලේ හදාගත්තු හරය අපි ජීවිත ඇතුලේ අර්ථාන්විත භාවය අපිම වෙනස් කරලා අපේ ජීවිතයේ ගමන් මඟ අපි වෙනස් කරගන්න ඕන සත්පුරුෂ කල්යාණ මිත්‍ර හොඳ මිනිසෙක් බවට පත් වෙන මෙන්න මේ ගුණධර්ම ටික අපිට වැදගත් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒව අපිට වැදගත් වෙන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට සාදු කියන එක නෙමෙයි විශ්වාසය අපි ලෝකේ කොහේ වුණත් ඕනම ආගමක ඕනම දෙයක් විශ්වාස කරන්න ඕනේ අපි විශ්වාස කරන්න ඕනේ අපි අදහන දේ අපි විශ්වාස කරන්න ඕනේ ඒ තුන තමයි අපේ ශක්තියක් ලැබෙන්නේ ඊළඟට අපිට අපි කරන හොඳ නරක ගැන පොඩි ලැජ්ජාවක් ඇති කරගන්න ඕනේ හිරි ඔත්තප්ප කියලා අපි ඒකට කියනවා ලැජ්ජාවක් ඇති කරගන්නවා කියන්නේ අපිට ඒ දේ හොඳින් තේරෙන විමර්ශක කෙනෙක් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුදු 70 විතර වෙන්න එපා විමර්ශක වෙන්න පරිණත කෙනෙක් වෙන්න හැබැයි බුද්ධිය තියෙන කෙනෙකුට ඕනම දෙයක් හිතලා බලලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා ඒ වගේම හිරි ඔත්තප්ප අපට බයක් ඇති කරගන්නවා බයක් ඇති කරගන්න මොකටද අපි බයක් ඇති කරගන්නේ පව කියන කාරණාව අකුසලය කියන දේ අපේ ජීවිත ඇතුළ වෙනස් කරනවා අපේ ජීවිත වෙනස් කළාම පව කරන ජීවිත ඇතුළ පව කරන ජීවිත ඇතුළ අපේ ජීවිත වෙනස් කළාම හොඳ තැනකට එන්න බෑ හොඳ දේවල් හිතන්න බෑ හොඳ දේවල් ක්‍රියාත්මක කරන්න බෑ නරක සිතුවිලිමයි එන්නේ නරක දේවල්මයි අපේ මනස තුළ වැඩ කරන්නේ හොඳ දේවල් කරන්න හරිම අමාරුයි ඒ නිසා වීර්යවන්තකම ඇති කරගන්න ඕනේ බුදුහාමුදුරුව සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දේශනා කළා හැම වෙලාවකම ජීවිතේ ජය ගන්න පුළුවන් කම තියෙන වීර්යය ජීවිතේ කියලා කියන බෙදලා දුන්න දායාදයක් කියලා ඔබ අවබෝධ කරගන්න හැම වෙලාවකම හැම දෙයක්ම බෙදලා දුන්න කෑම පාර්ශවයක් බත් පිරානක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා ඒක දුරු ටිකක් දාගන්න ඕනේ එහෙම නැත්නම් රසකාරක දාගන්න ඕනේ රස අපි විසින් කරගන්න ඕනේ ජීවිතය රස හදලා දීපු බත් පාර්ශවයක් නෙමෙයි අපි විසින් දාගන්න ඕනේ පිළ තියෙන මිනිස්සුන්ට උත්සාහය දීලා නැහැ පිළ තියන අය උත්සාහය දීලා නැහැ ඔය ධනවත් වෙලා ඉන්න හැම මිනිස් මිනිසෙකුටම උත්සාහය දීලා තියෙනවා ඇයි
දනවත් වෙන රහස ඒක. ධනෙ උපදින්න තියෙන මිනිහෙකුට දා උත්සාහය දීලා නැහැ. ඇයි? පවත්තන් විතරයි කින තියෙන්නේ. පිටි 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 පිළිලා යනවා. මොළේ ඉඳලා පටන් ගත්ත මිනිහ අවසානයේ දක්වා යනවා ධර්මදාන මහත්යන අවුරුදු මුදලාගේ වගේ. ඇයි? උත්සාහය දීලා තියෙනවා පිනක් එක එකතු වෙලා යන්න සමහරුන්ට පින දීලා තියෙනවා උත්සාහය දීලා නැහැ. එහෙනම් සබාධාමින් ඇති කරගන්න ඕන බුද්ධිය අපි. जीवित बेदल इतना लूर दागन व्यंजन प्रमाण जीवित මිනිස් ලෝකෙ කොච්චර වෙනස් වෙන උත්සාහ කළා හිත වෙනස් කර ගන්න නැතුව ලෝකෙ බුදුහාමුදුරන්ගේ මොන ධර්මදේශනාවක් වුණා අපි වෙනස් වෙන උත්සාහ කරන්න නැතුව අපිට ලෝකයක් වෙනස් කරන්නට සහ අප ධර්මයක් පිළිගන්නට බැරිය අපි වෙනස් වෙන්න ඕනේ අපේ ජීවිත කළමනාකරණය කරගන්න ඕනේ ඒ නිසා අපි ජීවිතය කළමනාකරණය කරගන්න අර කියන කාරණා ශ්‍රද්ධාව කිරි ඔත්තප්ප වීර්යවත් බව සහ ප්‍රඥාව අවශ්‍යයි ප්‍රඥාව කියලා කියන්නේ අපිට එවලට හිතලා කරන්න පුළුවන් බුද්ධිමත්ම දේ එවලට හිතන්න පුළුවන් කෝටි ගණනක් තියෙන සෛල අතරේ අපිට ඊටාම සූක්ෂමව බුද්ධියෙන් දෙපාරක් හිතලා කරන්න ඕන කාරණාව බුද්ධිය කරන්න පුළුවන් නම් අපිට තව කෙනෙකුට හානියක් නැද්ද තියනවල කියලා හිතලා අපි යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි පරාර්ථකාමීත්වය කියලා කියන්නේ හැම වෙලාවෙම ලෝකේ ජයගන්නේ ආත්මార్థකාමීත්වයෙන් ඉන්න අය නෙමෙයි පරාර්ථකාමීත්වයෙන් ඉන්න අය ඔබ මතක තියාගන්න ඔබ ඔබට වඩා කෙනෙකුට ඔබ සලකනවා නම් ඔබට වඩා යමක් නැති කෙනෙකුට ඔබ සලකන්න සලකන්න ඔබට වඩා යමක් ඇති කෙනෙක් ඔබපත් වෙනවා අපි තව කෙනෙකුට උදව් කරනකොට අපිට ලැබෙනවා ඒ දේ අපි තව කෙනෙකුට ප්‍රේශීලී නම් අපිට ඒ දේ ලැබෙනවා දැන් බලන්නකෝ දැන් මම මේ කියන කාරණය මුකුත් හිතන්න එපා මේ සයිකෝලොජි මේක අපි කියන්න ඕනේ ගෙදර නෝනට අනුකම්පා කරන්න ඇති මහත්තුරු ඕනතරම් ඉන්නු පිටස්තර නෝනලට ආශිර්වාද කරන මේ හිතයි සිතයි මෛත්‍රී දක්වන ඒක මිනිස්සු දන්නේ නැත්තේ ඒ කියනකො පුළුවන් නම් ගෙදර කවදාවත් मिनसु दाह महत्व दाह नोन दाह नोन दाह महन महत्यागे करुणाग मैत्री दयागे सतुटे दाह मंगितिवण महत्वी मिनसु मिनसु जीवित सुनामी सुनी सुनो कटा खड़ा कर बैठे ना फाद वाक खरी तो दाग दिया कर दो ऐ माइट्रे पटान जाने वाले को ही दाबे अपे अपे माइट्रे पटान जाने माँ ओगल ने किया ना माँ मैं कैमरा खान नहीं तो ओगल ने कैमरे का किया ना हमें दुधाम ग्रुप की नई कपिल का ना बैग किया ओगल ने कहा ये ना कैमरे को सामने नाम से बारा दाने के बारा देना वहाँ पिल का ना 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 ये कपिल का ना ना बैग ऐ ඔබ ඉස්සර පරිපූර්ණ වෙන්නේ ඔබ සතුට වෙන්නේ ඔබ කරුණාව දක්වන ඔබට ඔබට ඔබ ආදරය කරන දෙවියන් ඔබ අන්‍යයට ආදරය කරන මෛත්‍රිය දක්වන බලන්නකෝ මේ අපි හරහා යන ලෝකෙට ධර්මය කියලා කියන්නේ අපි තේරුම් ගන්න එක බුදුහාමුදුරුවනේ ඔබ තේරුම් ගන්න කරව දෙන්න විතරයි අපිට පහළ වෙන්නේ එහෙමනම් අපිට අපිට නොලබෙන නොදකින අදකින් නැති දෙයක් හැම වෙලාවකම අපි ලබන්න යන්නේ ළඟ තියෙන දේවල් පොෂ් කරගත්තේ නැති වුනහම ළඟ තියෙන දේවල් වල වටිනාකම දන්නේ නැති වුනහම ළඟ තියෙන දේ පිට තියෙන දේ දෙපත්තම එක හා සමානයි කියලා තේරුම් ගන්න හිස් අවකාශය අතර ලොකු කාලයක් ඕන ඒක තේරුම් ගන්න මෙරිලා හමාරයි ඒ හින්දා බුද්ධිය තියෙන කලාතුරකින් මිනිස්සු විතරයි මේක තේරුම් ගන්න මොකක්ද තමාගේ ජීවිතය හදාගන්න තමා ඉන්න තැනින් පටන් ගන්න ඕනේ මොන දේ කළත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ මොන දේ කළත් දැන් ප්‍රශ්නයක් ඇති වුණාම අරක්කු බීලා පුළුවන් විසඳන්න ලෝකෙ මොනවද කරලා විසඳන්න පුළුවන් මනස හදාගෙන විතරමයි ඔබ විසඳන්න පුළුවන් අන්න ඒක ඔස්සේ බර නිදහස් වෙනවා මනස බර නිදහස් වෙනවා
එතනට අපි එන්න අපේ ඉන්න තැනින් පටන් ගන්න ඕන බලන්න කරුණාව මෛත්‍රිය දැන් ඔය මොන්ඩිසෝරි වල උගන්වන ටීචර්ස්ලා ඒ වගේම පාසල් වල උගන්වන ටීචර්ස්ලාට දරුවෝ ඉන්නවානේ දරුවෝ ඉන්නවානේ මොන්ඩිසෝරි දරුවන්ට හරියි ආදරේ ගෙදර ආපහුට හිල් වෙන ඩොක්කක් අරගෙන තමගේ ඉදර පුතාට දුවට ඒ ප්‍රායෝගික නැහැනේ ප්‍රායෝගික නැහැ තමගේ කලේ හිස් වෙලා නම් ඒකට වතුර පුරව ගන්න පිටස්තර කලවලට වතුර පුරවන්න යන්න එපා හැමදාම බොන්නේ ඒ කලේ පිට මිනිස්සු වතුර එහෙම වුණාම ජීවිතය ඇතුලේ සතුට හොයන්න බෑ අද තියෙන වර්තමාන මහ ලොකු ප්‍රශ්නයක් ඒක මම මේ කියප හැමදේම ඔබේ ජීවිතයට ගලපන්න මට නේද මේක කියලා හිතන්න එතකොට විතරයි හදාගන්න පුළුවන් පොදුවේ ආන්තර බල කියනවා කිව්වොත් නම් පොදුවේ තමයි ඔක්කොටම හැලිලා බිමතියි අතුරාල එළියති හැමෝම ඊළඟ පොයකට තවුනේදී එහෙම වෙනස් වෙන්නේ නැහැ අපි වෙනස් වෙනවා නම් මට මගේ ජීවිතය ඇතුලෙන් පටන් අරගෙන මම වෙනස් වල විතරයි මට ලෝකෙ වෙනස් කරන්න පුළුවන් මම වෙනස් කරන්න පුළුවන් මම නෝ වෙනස් මේ ලෝකෙ මට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි අපිට අපේ ජීවිත පොඩි කාලයක් පිළිතුර අපිට තියෙන සතුට වෙන්න පොඩි කාලයක් තුල තමයි අපේ ජීවත් වෙන්න තියෙන්නේ අපි ලෝකෙ හොයන හැම දෙයක්ම ලාකු කරලා ගත්තාම ඔබ පස්තරයකට දාන්න පුළුවන් ප්‍රස්තරයකට දාන්න පුළුවන් මොකද හේතුව කොයි විදිහට මේ ප්‍රස්තරය ඇඳලා වමේ සිට දකුණට ඇඳලා දකුණේ සිට වමට ඇඳලා ඒක පොඩි පොඩි තුලනාත්මක භාවයක් දරයිද මගේ උත්සාහය දුන්නගෙන ගෙනාර පින තියෙනවා පින තියෙන ගෙනාර උත්සාහය නැහැ ඔය දෙකම තිබුණා නියුර ජීවත් වෙන්න පුළුවන් දියුණු වෙන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ ජීවිතයේ හැමදේම මල් වට්ටියේ උඩ තියලා අපිට ලැබුණා නෑ. අපි මහන්සියෙන් ගන්න ඕනේ. ඒක ගන්න හැමදාම අකන් අවිචින්න සතුටක්, අවිචින්න උත්සාහයක් එක දේවල් තුනක් තමයි අපිට අපේ ජීවිතය ඇතුලේ අනුගානව දාගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් මම කැමති මම මාතෘකාවක් ඔස්සේ ධර්ම දේශනාවක් කරනවට වඩා මේ අයත් එක්ක එකතු වෙලා සාමූහිකව ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ධර්මානුකූල විග්‍රහයකට එන්න අපි ටික වෙලාවක් එහෙම සාකච්ඡා කරමු කියලා මම ඔබට යෝජනා කරනවා. අපිට වුණා කනට ගහලා වැඩක් ගන්නවට වඩා ඔළුව අත ගහලා වැඩක් ගත්තාමයි කැමති
අපේ උනා බෙල්ල අරගාලා කරපු වරදත් අපේ බෙල්ල කපනකොට අපිට දැනෙන දේ අපිව ගහලා තලලා මරනකොට උඹට ආපස්සට අපි මෙරිලා හගෙනවා කියන තැනට එන එකයි දෙකක්. ඉතින් ඒ නිසා මේ මාංශය ඇත්තටම මස් මාළු කුණු දේවල් වෙනස් ඒ කියන්නේ ඒ දේවල් ඇත්තටම විශේෂහගත වෙන සත්වද බද දීලා මරන්නේ. ඒ හින්දා වැඩි ප්‍රමාණයක් මරන වෙලාවේ කෝප වෙනවා. අපි උනත් එහෙමයි. ඉතින් එහෙම වෙද්දි මාංශ අනුභවයට වඩා නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මේක අන්තගාමීව ගන්න එපා. මම මැදිස්තර කියන්නේ පුංචි තැන ඉඳලා පටන් ගන්න පුළුවන් තැන ඉඳලා පටන් ගන්න. නිර්මාංශයක ඔය හාල් මැස්ස කරවල ඉඳලා පටන් ගන්න. එතකොට හරි. බොහෝ අය කියනවා බෞද්ධ ආගම ආරම්භ වුණේ ඉන්දියාවේ අද බෞද්ධයන් නැත එහෙම සාධාරණ රටවල බෞද්ධ ආගමක් නැත. නිසා අපි මොකට දුන්නේ මේ තින්න මෙහෙම එකක් තියෙනවා මම ආසයි මේට වඩා මේ ප්‍රායෝගික ප්‍රශ්න අහනවා නම් මම ඔය කතා කරපු මාතෘකාවට මේවා අපි මොනිසුරුගේ කාලේ වගේ වනේ ඒක තහවුරු දෙපා එහෙම කිව්වට නිකන් ජීවිතයේ ගැඹුරු අධ්‍යක්ීමක් ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් අහනවා නම් මට ප්‍රයක් විතර කතා කරන්න පුළුවන් එකක් ඇත්තටම මේ මම ඉන්දියාවේ මං කිසිය කිස්ගාන්ද විතර යන අමුතු වාසයකට මං දෙපාරක් යනවා භාවනා කරන්න ගයාවට ඇත්තටම බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රට තමයි බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටේ උනාසිකේ ඉපදිච්ච රටේ ආගම දැන් නැහැ. ඒ කියන්නේ මේ බෞද්ධ ආගම නැහැ. හැබැයි ඒක ආගමික ස්ථාන තියෙනවා. ඒ වායේ තියෙන ශක්තිය ලෝකෙට මතුවෙන්න තමයි මිනිස්සුව වන්දනා කරන්නේ අද ඉන්දියාවේ. බහුතරපත් ඔබ දන්නේ නැති රුපියල 2 5 10 කාසි තියෙනවා ගේන්න බෑ ෆයිස් දෙකක්වත් ඕනේ තෙල් ගහලා ගේනවට පාඩුවේ ඒක ෆයිස් වලින් සල්ලි එවන්නේ මාරු කාසි ලංකාවට මහ බැංකුවට එවන්නේ මේ මොකද කරන්නේ එවන්නේ ඇයි අපේ යන සැදහවක් මිනිස්සු දාන ඒවා ඉතින් ඇත්තටම ඉන්දියන් සල්ලි වෙනවා නම් ඉන්දියන් රජයට ලැබෙන්නේ ඉතින් ලැබෙන්නේ නැහැ ඉතින් හිඟන්න වැඩිපුර ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේලා ඉන්දියන් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා ලංකාවේත් ඉන්නවා හැම ලෝක රටකම ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉතින් ලංකාවේ බුදුදහම තියෙන්නට ඉන්දියාවෙන් තමයි ගෙනාවේ. අදට නිර්මලව බුදුදහම ලෝක තායිලන්තයේ බුරුමය සහ ලංකාවේ වගේ රටවල 99%ක් වගේ තියෙනවා 99%ක් අතර. ඉන්දියාවේ ඒක නැත්තේ ආගම් 64ක් තිබුණ රටක්. ආගම් 64ක් තිබුණ රටක්. ඒ නිසා අද ඉන්දියාවේ මේ බෞද්ධ ආගම නැහැ. ඇත්තටම බෞද්ධ ආගම නැත්තේ බුදුරජාණන් වහන්සේගේ කලක් මෙකල බහුතර මිත්‍යා දෘෂ්ටික ආගම් වැඩි නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඉතින් ඔය දැන් ඔය බුදුහාමුදුරුවෝ වජිර බුද්ධ ගයාව දැන් ඔය බුද්ධ ගයාවේ වජිරාසනයේ උඩ තමයි බුදුහාමුදුරුවෝගේ හදලා තියෙන මේ ප්‍රතිමා. ඒක හදලා තියෙන්නේ සාමාන්‍ය කට කතාවේ කටවහරේ ජනවහරේ තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රය හැදුවා කියලා. ඒ නේත්‍රාහේ මම අවල තියෙනවා මට. ඔබ දැකලා තියෙන ප්‍රතිමාව වල ඇස්සේ මහර ලස්සනට හදලා තියෙන වජිරාසන ප්‍රතිමාව. ඒක යට තමයි බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වුණ වජිරාසන භූමිය තියෙන්නේ. ඒ දඹදිව තියෙන බෝධිය ලංකාවේ ගෙනිච්ච එකක්. ඒ බෝධිය මුස්ලිම් රජ කෙනෙක්ව නෝන කෙනෙක් ඔබ කපලා දාලා තියෙනවා. ඒ කාලේ ඉතින් නෝනලා ඒ කාලේ එහෙම කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ ආගම ඉන්දියාවේ Hindu බෞද්ධිකයක් වැඩි නිසා බෞද්ධ ආගමට වැඩි තැනක් නොලැබිච්ච නිසා බුදුහාමුදුරුවෝ අනාගත වැකියක් හැටියට ලෝකේ හැමදාටම අවතිලා ඉවර වෙලා යන අවසාන කාලයේ වෝ තියෙන මේ ලාංකික ලංකාද්වීපයේ තුන් මේක මුනස දේශනා කරපු එක. ඉතින් ඒ නිසා බුදුදහම ලංකාවේ තියෙන්නේ ඒ වාසනා ගුණය නිසා. ඒ නිසා ඉන්දියාවේ බහුතර ආගම් තිබ්බ නිසා ඒක නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැත්නම් අපල දෙකෙන් අල්ලලා පරසක්කවල කරමු කියලා
චේතනාකම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේද වාචාය මනසයි. ඒක ටික දැනගන්න තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. කායේද වාචාය මනසයි. ඒ කියන්නේ කාය වචනය මනස මුල් කරගෙන හිතපු දේ කළොත් තමයි අකුසලය වෙන්නේ. හිතපු දේ කෙරෙන මොකද වෙන්නේ? අපි යමක් හිතුවාම, ඒ කියන්නේ අපි යමක් සිතුවිල්ලක් කරන මොලේම හිතුවාම ඒක ඉස්සරහම හිතන්න ඕනේ. අහන බුදුහමරගේ මේක මේක මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ මේක එහෙම වුණොත් මෙහෙම වෙන්නේ නැද්ද ඉතින් අතනම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන පහදවා ගැනීම පිණිස එයාගේ නරක ආදී නැති කර ගැනීම පිණිස වැඩම කළේ අතනම උන්වහන්සේ චේතනාව පිරිසුදු කොටයි අර කෙනාගේ තියෙන චර්යාවන් එක්ක බුදුහමරගේ මේ දේවල් අනුව කායේ වාචාය මනස කායේ වචනේ මනසේ ප්‍රැක්ටිකල් වුණොත් තමයි ඒක චේතනාව කරුණාවෙන් බඩපත් වෙන්නේ නැතුව හිත ප්‍රමාණයෙන් එහෙම වෙන්නේ නැහැ. ඒකයි දැන් හිත ප්‍රමාණයෙන් එහෙම වෙනවා නම් මාර වැඩේ වෙන්නේ. මේ වෙනකොට අපි යමෝටම ජීවත් වෙන්න බෑ. මොකද හේතුව හිතින් කරන පෞණික කර අපෙන් එළියට එනවා නම් එහෙම බුදු අම්මේ එහෙමනම් අපිට මෙලහට ජීවත් වෙන්නට බෑ. ඇයි? දැන් උදාහරණයක් ගන්නකො දැන් අපි හිතනවා මේ අපිට තරණව වද දුන්න මිනිහෙක් ඉන්නවා. මේ අහා මැරෙල යනකොට කියලා හිතනවානේ සමහර විට හිතනවා කියලා මේ අපි හිතින් බය. ඉතින් මැරුණොත් හරිස්සිය මොකද වෙන්නේ? හරි වැඩේ වෙන්නේ නැහැ. කායේන වාචාය මනස ප්‍රැක්ටිකල්ම කායේ වචනේ මනසෙ වෙන්නවා. කෙනෙක් ගැන දුරක ඉඳලා හිතන දේ ටෙලිපති ගැන අහනවා මම අන්තිමට කියලා දෙන්නම්. ලස්සන ප්‍රශ්නයක් අහලා තියෙනවා. සද්ධාව කර්මය කර්මඵලයේ හේතුඵල ප්‍රතිසම්පාදේ දෙවම් පෙරසලකින් වෙන දේවල් වල වටිනාකම කියලා දෙන්න විස්තර කරලා දෙන්න කියලා මම කෙටි කෙටියෙන් කියන්නම්. ධර්ම සෞඛ්‍ය ප්‍රමාණේ මේ මුල් බුද්ධ ශාසනයේ අහලා තියෙනවා මේක තියෙනවා. මුල් බුදු සමයේ සියලු ගැටලුවක් තියෙනවා මේ මාතෘකාව ඔස්සේ. කවුරු හරි ධර්මීය කෘත්‍යයක් හරි දන්න කෙනෙක් සද්ධාව කියන්නේ තුරමංකනේ පැහැදීමට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සහ ආර්ය මහා සංඝරත්නය කියන තුරුණුවන් කලේ පැහැදීමට එතකොට ශ්‍රද්ධාව ටික ටික බලයක් වෙනවා. ඒ බලය තමයි කර්මානුරූපව හොඳ දෙයක් බවට පත් වෙන්නේ. කර්මය කියලා කියන්නේ චේතනාවත් එක්ක කය වචනේ සිත මුල් කරගෙන සිද්ධ කරන දේවල්. බුදුරජාණන් වහන්සේ කම්මස්ස කෝමී කම්මදායාදෝ කම්මයෝනි කම්මවන්දෝ කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිෂාමි इति කියලා දේශනා කරලා තිනවා. කර්මයේ උපන් ස්ථානයේ කොට ඥාතියා කොට සෙවණැල්ලෙන් යෝනිය වගේ يعني උපන් ස්ථානයේ කොට කර්මයේ සෙවණැල්ල වගේ පසුපස ගමන් කරනවා. අන්නේ කර්මය තමයි අපි අර සිත කය වචනේ මුල් කොටගෙන අපිරිසුදු චේතනාවෙන් යමක් කොළ චක්ඛාංග වහතෝ පදං තමන්ගේ ගුණාවේ පයන් වෙන කරතරෝදේ වගේ තමන්ගේ සෙවණැල්ල වගේ දුක සැප වෙන වෙනම ලැබෙනවා. එතකොට